හලෝ ගුඩන් ටාගල් හැමෝටම ඔන්න අදත් මගේ වීඩියෝ එකට ඔයගොල්ලන්ව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් මේ දවස්වල සීතලයිනේ, හවසට වෙද එකත් ඉතින් චුට්ටක් සීතලයි වහිනවා. ඒක නිසා මම රෝල්ස් හැදුවා ගෙදර. ඉතින් ඇත්තටම මේ ඔයගලන්ට වීඩියෝ එකේ තියෙන්නේ සිකුරාදා හවස. ඉතින් මම හිතුවා මේකත් වීඩියෝ එකට ඇඩ් කරන්න ඕනේ කියලා. හැබැයි ඉතින් මම හැදුවේ ඇතුලේ ෆිලින් එක මේ නිකන් වෙජිටබල් විතරක් දාලා. හරිනම් ඉතින් ඔය සැමන් එහෙම දැම්මම ටූනා දැම්මොත් පාරු රහයි. එවුනට ඉතින් හස්බන්ඩ් කැමති නෑ, ඒක නිසා මේ විදියට හැදුවා. ඒ වුණාට රහා ඉතින් මාර රහයි. මම මගේම කෑම එක වරරා කරගන්න නෙමෙයි, ඇත්තටම රහයි. මේ ඉතින් හවස අපි රෝල්ස් හදාගෙන කෑවා. ඊට පස්සේ මං කොහොමත් අද වීඩියෝ එකේ ඕගලන්ට ගේන්නේ වීකෙන්ඩ් එකක්, වීකෙන්ඩ් එකක් කොහොමද අපි ගත කරේ කියලා. ඉතින් වීඩියෝ එක දිගටම බලන්න. අද වීඩියෝ එක බලද්දී ඔයගලන්ට සමහර විට හිතෙයි මේ වීඩියෝ එකේ වැඩි හරියක් තිබ්බද කෑම නේද කියලා. ඇත්තටම මටත් ඒක තේරුණේ වීඩියෝ එක එඩිට් කරද්දී. එදිදි මම හිතන ඔයගලා ආසාවෙන් බලයි කියලා. කෑම විතරක් නෙමෙයි, හැබැයි තව දේවල් තියෙනවා. වීඩියෝ එක දිගටම බලන්න. මේ ඉතින් දැන් මේ සෙනසුරාදා උදේ, අපි දෙන්නා උදේට කන්න පාන් හදාගත්තා. පාන් අර මම මේ රෙසිපි එකේ නම කියන නම් දන්නේ නැහැ, මමත් මේ YouTube එකේ සර්ච් කළා තමයි මේක හොයාගත්තේ. අර සෑන්ඩ්විච් පාන් පෙත්තක් අර පාන් පෙත්තක් අරන් මැද්දෙන් කුටුවක් කපලා එතනට ඔම්ලට් දාලා අන්න ඒ විදිහට තමයි හදාගත්තේ. මේ ආයි කියනවා YouTube එකෙන් ගත්තේ, නැත්තම් මේක මගේ රෙසිපි එකක් නම් නෙමෙයි. ඉතින් මේක කන්න හස්බන්ඩ් විශේෂයෙන්ම ආසයි. අනිත් හේතුව මේක කෑම මාර විදිහට බඩ පිරෙනවා. මේ අනික අද හවසට අපි පොඩ්ඩක් එළියට යන්න ඉන්නවා. ඇත්තටම අපේ අර යාළුවෝ ටික සෙට් වෙනවා. ඉතින් ඒක නිසා අපි ලොකුවට දවල්ට කෑම හදන්නේ නැහැ කියලා හිතුවා. මොකද ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යෙන් දන්නවනේ අපි සෙට් වෙන්නේ මොනාරි කන්න තමයි කියලා. ඉතින් ඔන්න ඔය විදියට තමයි අපේ උදේ කෑම එක හදාගත්තේ. ඉතින් හස්බන්ඩ්ට වෙනම හැදුවා, මම වෙනම හදාගත්තා. ඉතින් දැන් කෑම එක කන්න තමයි හදන්නේ. මම ඔය සතුටින් උඩ පැන පැන ඉන්නේ චීන එකේ ඕඩර් එකක් හම්බුණා. ඉතින් ඒක අරගෙන, හැබැයි පොඩි ඕඩර් එකක්. ඉතින් මොනාද ආවේ කියලා මම ඔයගලන්ට වීඩියෝ එකේදී ඉස්සරහට යද්දි පෙන්නනා. ඉතින් දැන් මේ අපි තව පොඩි කෑමක් ලෑස්ති කරනවා. මං කිව්වනේ අර අපේ යාළුව කට්ටිය හම්බ වෙන්න යන්න තියෙනවා කියලා. ඉතින් ඒකට ගෙනියන්න තමයි මේ කෑම එක හදාගන්නේ. ඉතින් ඇත්තටම හදන්නේ මොකද්ද කියන්න ඇත්තටම මට මතකත් නැහැ. මොකද අපි අද මෙහෙමයි, අපි කට්ටිය සෙට් වෙද්දී මොකක් හරි තීම් එකකට තමයි කෑම හදන්නේ. ඉතින් ඔයගලන්ට මතක ඇති මගේ කලින් වීඩියෝ එකේදී අපේ ලංකාවේ අර චන්ද්‍ර ප්‍රතිපල අහන්න ඉන්දියන් ස්ටයිල් එකට කෑම රෙඩි කරානේ. ඉතින් අපි මේ පාර හිතුවා අපි මෙක්සිකන් කෑම ට්‍රයි කරනවා කියලා. ඉතින් මමයි හස්බන්ඩ් බාරගත්තේ ටාකෝස්. ඇත්තටම ටාකෝස් නම් අපි සුපර් මාකට් එකකින් ගත්තා, ෂෙල්ස්, ටාකෝ ෂෙල්ස් ගත්තා. ඒ වුණාට ඒකට මැද්දට දාන්න ඕනේ. අපි දැන් මේ විදියට ගෙදර හදාගෙන යනවා. නෑ දෙකට කපලා දාන්න, මේ නැට්ට ගාවින් චුට්ටක්. ඉතින් මේ විදියට අපි දැන් මේ හදාගන්නේ ටාකෝ සල්සා කියන එක. ඇත්තටම මම කියනවා හරි කියලා මං හිතනවා. මොකද මේ ටාකෝ එකට මේගොල්ලෝ මේ ඇවකාඩු දාලා පොඩි පේස්ට් එකක් හදාගන්නවා. අපි මේ YouTube එකේ වීඩියෝ එකක් බැලලා තමයි මේ විදියට රෙඩි කරගන්නේ. ඉතින් මේ මික්ස් එක හදාගන්න ඇවකාඩෝ, කොරියන්ඩ, ලූණු ඔය ඔක්කොම එකට දාලා තමයි මේ විදියට බ්ලෙන්ඩ් කරගන්න තියෙන්නේ. චුට්ටක් කාලා ගන්නවා.
රහණම් හොඳයි. සරත් වෙනවා, කොරියන්ඩර් ෆ්ලේවර් එකක් වෙනවා. අවකඩෝ ඔක්කොම මික්ස් වෙලා අමුතු රහක් තියෙනවා. ලයිම් රහක් තියෙනවා. ඔන්න ඔය විදිහට අපි ඔක්කොම දේවල් ටිකකින් ලෑස්ති කරගත්තා. මාගලන්ට යන්න ලෑස්ති වෙද්දි පෙන්වන්නම් අපි ගත්තේ මොනවද කියලා. ඉතින් මම යන්න හදන අන්තිම තප්පරේ තමයි මෙන්න මේ වගේ වැඩ හදාගන්නේ කරන්න. ඉතින් එතකොට තමයි මට මතක් වෙන්නේ මේ පොඩක් පිළිවෙලකට යන්න ඕනේ නේද කියලා. මම ඉතින් ඔයාලට කලිනුත් වීඩියෝස් වල කියලා තියෙනවානේ මම ස්කින් කෙයා වැඩවලට සෑහෙන මාරම කම්මැලි කෙනෙක්. ඇත්තටම කියනවනේ මම මගේ හිතන්නේ නැහැ. අනේ මන්දා ඉතින් කොහොම හරි දැන් ඉක්මනට නේල් පොලිෂ් එක ගාගෙන තව එකක් කියනවනේ. මේ මම ගොඩක් ඔය නියුඩ් කලර්ස් තමයි යූස් කරන්නේ. මම නෙමෙයි, මම දන්න දැන් ගොඩක් එහෙම තමයි. ඒ වුණාට අර මම ගොඩක් තද පාටවල් වලට එහෙම ලොකුවට කැමති නැහැ. ඉතින් දැන් මේකත් ගාලි ඉවරයි, රෙඩි වෙලා දැන් එන්න තමයි තියෙන්නේ. දැන් ලෑස්ති වෙලා ඉන්නේ. මේක තමයි මගේ අවුට්ෆිට් එක. ඉතින් මම ඔයගලන්ට අර එක එක හදනවා පෙන්නන්න. මේ මොනවද කියලා පෙන්වන්නම්. මේ මම මේ චෙඩා මේක කපා ගත්තා. චෙඩා. ඊට පස්සේ ඔයගලට වෙලපෙන්නේ මෙතන තියෙන්නේ මේ මොකද්ද මේ අර ටාකෝස් වලට ගන්න මේ පේස්ට් එකනේ. අර මේ මොකද්ද ඒකේ නම? ගුවකමෝලෙ නෙමෙයි මේ. ඒ වගේ එකක්. හරිද? අලිගට පේන. ඔව්. මේකේ තියෙනවා අපි ෆ්‍රයි කරලා කපාගත්ත චිකන් ටික. ඊට පස්සේ ඒකක්. ඊට පස්සේ මේකේ තියෙනවා ටොමැටෝ. මේ තාපෝස්. අපි මේක රෙවා එකකින් ගත්තේ. ඊට පස්සේ මේ මේකේ දාගත්තා මේ ලෙටුස් ටික කපලා. අපි ගත්තා වයිට් චීස් එක. වයිට් චීස් අපි මේ ඔක්කොම කපලා ගත්ත ලේසින්ද. ඊට පස්සේ මේ සාවර් ක්‍රීම් දෙකක් ගත්තා. අපි අද ටාකෝස් හදන්නේ. මේ ටාකෝස් විතරක් නෙමෙයි, ෆුල් මෙක්සිකන් කෑමක් තමයි අද තියෙන්නේ. ඉතින් අපි ටාකෝස්. ඔව්, අද අපි මෙක්සිකන් ෆුඩ් පොට්ලක් එකක් දාන්න යන්නේ. ඉතින් අනිත් අය තව තව මෙක්සිකන් කෑම කියනවා. ඉතින් මොනවද බලන්න, වීඩියෝ එක දිගටම බලන්න. දැන් අපි බඩු ටික ඔක්කොම දාගෙන ඉක්මනට යන්න ඕනේ. මොකද අද සැටර්ඩේ හින්දා චුට්ටක් විතර බස් අඩු ප්‍රශ්නෙකුත් තියෙනවා. ඉතින් අපි මේ දැන් යාළුවගේ ගෙදර ඇවිල්ලා තියෙන්නේ. යාළුවෙක් කියන්නේ එක්කෙනෙක්ගේ ගෙදරටනේ අපි සෙට් වෙන්නේ. ඉතින් මට මේ වෙලාවේ ඔයගලන්ට පෙන්වන්නුනේ ඒගොල්ලන්ගේ බැල්කනි එකට කොහමද අහස පේන්නේ කියලා. ඔයාලට පේනවාදී අර ඈත නිකන් අහස පලාගෙන මේ ඉරේලියනවා වගේ. ඒක ඇත්තම ලස්සනයි. ඉතින් තව ඒගොල්ලන්ගේ ගෙදර මේ විදියට වගාව බලන්න අපි පොඩ්ඩක් එළියට ආවා. එයා ඉතින් මේ විදියට බැල්කනි එකේ පැල එක එක ඔය තක්කලි, අමු මිරිස්, කොච්චි, අතර කරවිල, කරපිංච පැලක් තියෙනවා. ඒක නම් ගේ ඇතුලේ තිබ්බේ. මේක තමයි ඒ අද මට ඕඩර් එක. හැබැයි පොඩි එකක්. මම හිතන්නේ මේක මම ඔයරෝ 35කට වගේ ගත්තේ. මේ මං හිතුවේ අද කියලා. මොකද ඒකල කියලා තිබ්බේ ඔක්තෝබර් 8යි 11යි අතර එනවා කියලා. ඉතින් අද ඔක්තෝබර් 5. අද ආවා. ඔය අමුතුවට බලන් ඉන්න එපා. මට බයිට් නේද. Yeah.
1, 2, 3, 4, 5 තියෙන්නේ. මේ මේ පළවෙනි එක තමයි මේ tag ගාලා පෙන්නන්න. මේ මෙන්න මේ oops necklace එක. මේක ඒකත් එක දෙකක් තිබ්. මං හිතුව දෙකම එකට තියෙන්නේ කියලා දෙක දෙක වෙන වෙන. Maybe මේ දෙක. මේ තව අනිත් ලස්ස. මේකෙත් heart pendant එකක් තියෙනවා. මගේ නෙක්ලස් තිබ්බ එකයි කැඩුනේ. හැබැයි මම ඒකට තුනක් ගත්තා. මේ තමයි මගේ ෆෝන් එකේ. මම ෆෝන් එකට බෑග් කවර් එකක් ගත්තා. ආයික හොඳයි රබර් එක. මෙතනින් මෙහෙම ෆෝන් එක අර මෙහෙම තියන්නත් පුළුවන්. අර අපි කද්දි නිකන් බලන්න. ලස්සනයි. ඊට පස්සේ මේක තමයි මම එනකම් බලාගෙන ඉන්නේ. ඊයරින්ස් එක තුනක් තියෙනවා. මේකක් මේ අනිත් එක මේ නිල් පාට එක කැඩිලා ආවේ. අනේ මර මේක අද දෙන්න කමන්නේ. එහෙනම් මේක යටි ඉඳලා තව එකක් ඕනේ මට. මේක එකක් කැඩිලා මේ අනිත් එක. මේ ටික තමයි මම ගත්තේ. මේකයි පොඩි ඕඩර් එකක්. මේක ටොප් එකක්. අර ඇතුළට මොකක් හරි අඳින්න ඕනේ. මට හිතුණා මේවා ඕටම් වලට ලස්සනට ස්ටයිල් කරන්න පුළුවන් කියලා. ඉතින් මම මේක ඕඩර් කරා. මට මතකයි. ඒ වගේම තව එකක් print එක වෙනස්. මේකේ thigh neck තියෙන්නේ. මේ print එකට මම ආසයි. මම order කරේ large. හැබැයි මේවා stretchy. ඊට පස්සේ මෙන්න මේ top එකක් order කරා මම. මේක මේ. හැබැයි මම order කරේ large. ඒ වුණාට මේ මම ලාර්ජ් ඕඩර් කරේ. මේ හැබැයි නිකන් පෙනුමෙන් නිකන් ස්මෝල් වගේ. හැබැයි මේ ස්ට්‍රෙච් වෙනවා. ඇඳලම තමයි ඉතින් බලන්න වෙන්නේ. හැබැයි මැටීරියල් එක නම් සුපර්. මං හිතුවා අර නිකන් මෙන්න මේ මැටීරියල් එක තියෙන්නේ. හැබැයි මං හිතුවා නිකන් එන තුනි කියලා සී ත්‍රු වෙයි කියලා. ඒ වුණාට එහෙම නෑ. ඒක ෂෝක්. ඇඳලා තමයි ඉතින් ඇඟට ෆිට් වෙනවද කියලා බලන්න වෙන්නේ. ඉතින් ওই ටික තමයි. වීඩියෝ එක ඉවර නෑ. ටිකටම බලන්න. ඔක තමයි මගේ ෂීන් ඕඩර් එක. ඊට පස්සේ අපි ආපෝ අපේ පාටි එක පැත්තට ආවොත් එහෙම තාම එක එක කැම જાති රෙඩි වෙන ගමන් තමයි තියෙන්නේ. ඉතින් අපි මේ පාර පාටි එකට ඇරේන්ජ් කරගත්තේ මෙක්සිකන් රයිස්, ටාකෝස්, ඊට පස්සේ සලාඩ්, මෙක්සිකන් ස්ටයිල් කෝන්, එතකොට ඩෙසර්ට් තව කේසරිලා කියලා එකලංගේ ඩිෂ් එකක්. ඉතින් ওই විදිහට අපි කැම කීපයක් ඉතින් arrange කරගත්තා. ඉතින් ওই විදිහට තමයි අපේ පාටිය එක එදා ගියේ. ඉතින් අපි මූවී එකක් එහෙම බල බල අපේ මේ කැම කෑවා.
ඉතින් ඇත්තටම කෑම ඔක්කොම රසයි. ඇත්තටම ඉතින් අපි මේකක් රෙස්ටෝරන්ට් එකකින් කන්න ගියොත් එහෙම අපි ලොකු ගාණක් යනවනේ. ඉතින් මේ විදිහට හැමෝම මේ විදිහට හදාගෙනම අපිට හැම කෑමක්ම ට්‍රයි කරලා බලන්න පුළුවන්. ඉතින් ඔහොම තමයි අපේ කට්ටියගේ එදා දවස ගත වුණේ. ඉතින් දැන් නම් අපි ගෙදර එන්න තමයි හදන්නේ. දැන් ඇත්තටම වෙලාව රෑ 12ත් පහු වෙලා. අපි දැන් ට්‍රෑම් එකක් ගන්න තමයි ඇවිල්ලා තියෙන්නේ. ට්‍රෑම් එක විනාඩි 8කින් එනවා කියලා තමයි මැප් එකේ පෙන්වන්නේ. ඉතින් එහෙනම් මම හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එක ගොඩාක් ආසාවෙන් බලන්න ඇති කියලා. ඊළඟට තව අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයගොල්ලෝ හැමෝටම බයි, චාෝ.